ලංකාවට කර්ණාටික මියුසික් ආවේ නාඩගම් ප්‍රශස්ති ඒවත් එක්ක ගණිත අලංකාර සහ අලගනායදු කියන ඒ දෙන්න තමයි ලංකාවට කර්ණාටික මියුසික් ගෙනාවේ. එහෙම ගෙනල්ලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලේ. මුලින්ම ඉන්දියාවේ ගත්තොත් මුලින්ම ව්‍යංකට මුකි කියන පඬිවරය තමයි මේ කර්ණාටක සංගීතය ගැන ගොඩාක් පර්යේෂණ කළේ. කර්ණාටක සංගීතය තියෙන මේල 72ක්. මේ මේල 72 හොයාගත්තේ මේ ව්‍යංකට මුකි කියන පඬිවරය. ඒ ඇසුරෙන් තමයි හින්දුස්ථානි මියුසික් වල ඒ තියෙන මේල 10 හැදිලා තියෙන්නේ. ඒක හැදුවේ බාත්කණ්ඩ පියතුම් පඬිවරය. හින්දුස්ථානි සංගීතයයි කර්ණාටක සංගීතයයි අපි ගයත් දිවයත් දිනුනත් ඒකේ ගායන ශෛලියත් වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ මූර්කි ඒ වගේ ගමක් ස්ටයිල් එකට සිංගන්නේ කර්ණාටක මේ මියුසික් ඒ වගේ ලක්ෂණ තියෙනවා. ඒ වගේම හින්දුස්ථානි මියුසික් වල ස්වර පාවිච්චි වෙන්නේ ස්වර 12යි කර්ණාටක මියුසික් වල ස්වර 16ක් පාවිච්චි වෙනවා. ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් හින්දුස්ථානි වල ගමක් යූස් වෙනවනේ. ඔව්. ඒ කියන්නේ අර ඒකට සාපේක්ෂව කර්ණාටක සංගීතයේ අර ලක්ෂණ වැඩි. Thank you.